දහසකුත් නොයෙක් ප්‍රශ්න ගැටලු කරදර බාධක මැද ජීවිතයේ අමිහිරි කටුක බව අත්විඳින දරුවනි, ඔබගේ ගැටලුවලට තවමත් හරියාකාරව විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී සිටියද? දහස් ගණන් ගුරුවරුන් ගුරු මෑණිවරුන් වශයෙන් පෙනී සිටින හොරව්‍යාජ තක්කඩින්ට ඔබ අහුවුණ කෙනෙක්ද? එහෙනම් මෙන්න ඔබට අණගිය අවස්ථාවක්. දෙස් විදෙස් දහස් ගණන් අසරණු දරු දැරියන්ට අතිප්‍රබල ගුරුකම් බලමගින් සත්‍ය ඇස් පනාපිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ ගුප්ත විද්‍යා මන්ත්‍රාචාරිණී දේවකී ගුරු මෑණියෝ. විරහ වේදනාව දන්නේ විරහව අත්විඳින කෙනෙක් පමණයි. ඒ වගේ අසරණ වෙච්ච විරහ වේදනාවෙන් දුක් විඳින හිතකට වශී බන්ධනයකින් පිහිට වෙන්න මට පුළුවන්. විශේෂයෙන්ම මගේ දේවස්ථානයේ වැඩි හරියක්ම සිද්ධ වෙන්නේ වශී වන්දන කටයුතු. වශී බන්ධනයක් කරන්නේ දරුවනේ, වශී බන්ධනයක් කරන්නේ නාගපිල්ලේ මාර්ගයේ. පිටරට හෝ වේවා, ලංකාවේ හෝ වේවා, ඕනම කෙනෙක් අසරණ වුණ කෙනෙක් කතා කරන්න පිටක් අරන් දෙන්න පුළුවන්. වශී බන්ධන කරනවා, අණවින පොඩිවින හදිහූනියමක් ඇත්තන් ඒ දේවල් ඉවත් කරනවා, ගෙවල් දොරවල් ආරක්ෂා කරලා දෙනවා, නඩු අපජය අරන් දෙනවා, විභාගජය අරන් දෙනවා. දේවාලයකින් සිද්ධ වෙන්න ඕනේ සියලුම ගුරුකම් කටයුතු මේ දේවාලෙ සිද්ධ වෙනවා. ගුරුකම් කරන මුවාවෙන් අද ලංකාවේ බොහෝ දෙනෙක් ඉන්නේ හොරු. හොරුන්ට නම් අහුවෙන්න එපා දරුවනේ. අංජනන් දේවි පාතාල අදුණේ බලලා තමයි මම වැඩක් බාරගන්නේ. මට මේ වැඩේ කරන්න පුළුවන්ද බැයිද කියලා ඔයාලගේ සියලුම විස්තර මම බලලා තමයි මම මේ වැඩේ බාරගන්නේ. ආයිබෝවන් කියලා සියලු දෙනාම අපේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ ඉතාමත් බලගත වශී ක්‍රමය. කෙනෙක්ව තමන්ට මෝහනය වුණා වගේ වශී කරගන්න පුළුවන් බලගතු, ඒ වගේම පාරම්පරිකව ඉතාමත් පැරණි පුස්කොළ පොත් මගින් හොයාගෙන තියෙන ඉතාමත් බලගත කෙම් ක්‍රමයක් තමයි අද ඔයාලට අපි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාට ඔයාගේ ආදරවන්තය, ආදරවන්තිය, සැමියා, බිරිඳ, ඒ වගේම තමයි ඔයාගේ පවුල කෙනෙක්, ඥාති කෙනෙක්, ඔයාගේ වැඩ කරන ස්ථානයේ පුද්ගලෙක් වෙන්න පුළුවන්, ඔගේ යාළුවෙක් වෙන්න පුළුවන්. මේ විදිහට තමන්ට අවශ්‍ය, තමන්ට ඕන කරන ඕනම පුද්ගලයෙක් තමන්ගේ වසඟයට ගන්න පුළුවන් ඉතාමත් බලගත් ක්‍රමයක්. ඉතින් මේ දේ කරන විදිහ කොහොමද, මොනවද අවශ්‍ය කරන්නේ කියන කාරණා මම ඔයාලට පැහැදිලි කරනවා වීඩියෝ එක මුලින්ාග වෙනකන්. සම්පූර්ණ වීඩියෝ එක නරඹන එක තරක්වත් මගේ අරගන්නේ නැතුව වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ අපේ YouTube නාලිකාව ඔයා තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරලා අපිට උපකාරයක් කරන්න කියලා ආරාධනා කරන හැම දිනාටම. ඉතින් අපි වීඩියෝ එකේදී බලමු කොහොමද මේ දේ කරන්නේ, මොනවද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව. ඉතින් මේ දේ කරන්න ඔයාලට නිශ්චිත දිනයක් වෙලාවක් නැහැ. කැමති දවසක කැමති වෙලාවක කරන්න පුළුවන්. ඒ වගේම තමයි කරන දවසේදී මස් මාංශ අනුභව කරන්න එපා, මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන්න එපා. ඉතාමත් තේවිලා මේ දේ ඔයා කරනවා නම් ගොඩාක්ම හොඳයි. ඒ වගේම තමයි කරන ස්ථානය ගත්තොත් හරිම ලස්සනට අලංකාරව හදාගන්න. එතකොට බලගත ශක්තියන් ඔයාලට ආකර්ෂණය කරගැනීමේ හැකියාව ලැබෙනවා. මේ විශ්වය තුළ සැරසරන බලගත ශක්තිය. ඒ වගේම තමයි මේ ක්‍රමී කරන්න කලින් ඔයා කාටවත් කියන්න එපා. කරාට පස්සේ කාටවත් කියන්නත් එපා. නිදහස් නිස්කලංක ස්ථානයක ඔයා මේ දේ කරන්න ඕනේ. කාටවත් පේන්න කරන්න එපා. වෙන අවධානයකට වෙන අවධානයක් දීලා, වෙන දේවල් වලට අවධානය දීලා කරන්න එපා. මේ දේට විතරක් අවධානය දීලා මේ දේ කරන්න. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ අලුතින් අරගත්ත පැන්සලක් අපිට අවශ්‍ය වෙනවා. හොඳින් උල් කරගත්තු අලුතින් ගත්ත පැන්සලක් අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට ඔයාට අරගන්න පුළුවන් සුදු පැහැති කඩදාසියක්. ඉතින් මෙන්න මේ අමුද්‍රව්‍ය දෙක විතර අපිට අවශ්‍ය වෙන්නේ. මේකෙදි මම ඔයාලට කිව්වනේ බලගත වශී ක්‍රමය මේක ඕන කෙනෙක් ඔයාට වසඟයට ගන්න පුළුවන් කියලා. එතකොට මේ එක ක්‍රමිය මගින් ඔයාට ඕනම කෙනෙක් වසඟයට ගන්න පුළුවන්. අපි බලමු කොහොමද කියලා. ඔයා මුලින්ම මේ පැන්සල බල කරගන්න ඕනේ අපි ලබා දෙන බලගත මන්ත්‍රය. අපි ඔයාලට ලබා දෙන්නේ කාමේශ්වරී දේවතාවියට ජප කරන බලගත මන්ත්‍රය. කාමේශ්වරී දෙවියන් කියලා කියන්නේ කාලිමෙනියන්ගේ එක ස්වරූපයක් ලෙසත් හඳුන්වනවා. ඉතින් මේ වශී ක්‍රම සඳහා ඉතාමත් බලගතු ලෙස ආශිර්වාද කරන පිහිට ලබා දෙන දේවතාවියක්. එතකොට හැරගිය කෙනෙක් ගෙන්ව ගන්න, ඒ වගේම තමයි පුද්ගලයෙක් අපිට වසඟ කරගන්න, අපේ පැත්තට නම්ම ගන්න, එතුමියගේ පිහිට ආරක්ෂාව අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් අද අපි ලබා දෙන්නේ එතුමියට ජප කරන බලගතු මන්ත්‍රයක්. ඒ මන්ත්‍රය ඔයාලට පුළුවන් මේ පැන්සල අතින් අල්ලගෙන, ඔයාලගේ දකුණු අතින් මේ පැන්සල අල්ලගෙන
මේ මන්ත්‍රය ඔයා වාර 7ක් වාර 14ක් වාර 21ක් මේ විදිහට වාර 7ක් හෝ 14ක් හෝ 21ක් හෝ ජප කරලා බල කරගන්න පුළුවන්. එහෙම ජප කරනකොට වැරදෙන්න පුළුවන් ඔයාලට මේ කියන වචන. එතකොට මේකේ ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙනවා. ඒක නිසා ඔයාලට පුළුවන් මේක ජප කරන්නේ නැතුව අපි වීඩියෝ එකේ ඔයාලට වාදනය වෙන සලස්වනවා. ඒ මන්ත්‍රය ඔයාට ඉවර වෙනකම්ම ශ්‍රවණය කරන්නට අපි හරි වාර ප්‍රමාණය ඔයාලට දානවා. එතකොට ඔයාලට පුළුවන් ඒක මුලින්ම අග වෙනකම් ඉවර වෙනකම්ම හැබැයි ශ්‍රවණය කරන්න ඕනේ. ඒක තනකොත් මග අරගන්නේ නැතුව සම්පූර්ණම මන්ත්‍රය ඉවර වෙනකම් ශ්‍රවණය කරන්න ඕනේ. එහෙම ශ්‍රවණය කළා හරි බල කරගන්න. දැන් ඔයා මේ පැන්සල බල කරගෙන තියෙනවා. ඊළඟට ඔයාට ගන්න කිව්වනේ සුදුපාට කඩදාසිය. මේ සුදුපාට කඩදාසිය වාගේ වසඟයට ගන්න ඕන පුද්ගලයාගේ නම මේ පැන්සලෙන් ලියන්න ඕනේ එයාගේ රූපේ හිතේ මවාගෙන. එයාට ඔයා වැඩිපුරම භාවිතා කරන නම තමයි ලියන්න ඕනේ. මේ පැන්සල භාවිතා කරලා ලියන්න ඕනේ. මේ පැන්සල බල කරගෙන තියෙන නිසා මේක බලේ නැති වෙන්නේ නැහැ. අපි නමක් හිතාගෙන ප්‍රාර්ථනා කරේවත් බල කරේවත් නැහැනේ. එතකොට ඔයාලට මේක ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඕනම වාර ප්‍රමාණය මේක ඔයා බුදු පහන ගාවින් හරි පිරිසිදු ස්ථානකින් හරි තියලා තියෙන පැන්සල. ඉතින් මේ විදිහට ඔයාට අවශ්‍ය පුද්ගලයාව ඔයා නම ලියන්න ඕනේ කොලේ. ඒ විදිහට ඔයාට කිහිප දෙනෙක් තුනක් මේක කරන්න පුළුවන්. ඒව නම ලියලා ඉවර වෙලා මේ කඩදාසිය ඔයාට පහසු ස්ථානයකින් පිරිසිදු ස්ථානයකින් තියන්න පුළුවන්. නිදාගන්න කොට්ටියටින් තියන්න පුළුවන්. වගේ මුදල් පසුම්බිය දාලා තියාගන්න පුළුවන් පර්සිකේ. එව නැත්නම් වාගේ එදින දගෙනින බෑග් එකක ඒ විදිහට වට ඕනම ස්ථානයක මේක තියාගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේ ක්‍රමී කරලා බලන්න වාගේ ආදරය ඔයාලට ලබා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය පුද්ගලයා වාගේ වසඟයට ලබා ගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් අපහැදිලි දෙයක් තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වෙලාවේදී මේ වීඩියෝ එක නරඹනවා යම් ප්‍රශ්නයක ගැටලුවක් ඉන්නවා වෙන්න පුළුවන්. ඔයා මේ වෙලාවේ මොන ප්‍රශ්නයක හිටියත් අපි ඔයාලට ආශිර්වාද කරනවා වාගේ ප්‍රශ්නවල ට්‍රීට්මන්ට් විසඳුම් ලැබෙන්න කියලා. කාමේශ්වරී දෙවියන්ගේ පිහිටයි කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ නමත් එක්ක දාන්න අමතක කරන්න එපා. පුළුවන් නම් නමත් එක්ක දාන්න. මොකද අපි පුද පූජාවන් තේවාවන් ඒ විදිහටම කරනවා. ඒ කරන වෙලාවෙදී ඔයාගේ නමට අපි ආශිර්වාද කරනවා අනිවාර්යයෙන්ම. එහෙම නැත්නම් ඔයාට එහෙම නම දාන්න අපහසුයි නම් කාමේශ්වරී දෙවියන්ගේ පිහිටයි කියලා කමෙන්ට් එකක් දාන්න අපි අනිවාර්යයෙන්ම ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂ කාරණාවක් කියන්න ඕනේ මෙවැනි ක්‍රමයකට එහාගේ ගුරුකම් කටයුත්තක් කරගන්න අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් මේ තිරේ දිස් රංකයට කෝල් එකක් අරගන්න. ශ්‍රී ලංකාව තුළ හිටියත් විදේශගත වෙලා හිටියත් ඕනම ගුරුකම් කටයුත්තක් සාධාරණව සාර්ථකව කරගැනීමේ හැකියාව තියෙනවා මේ අංකය හරහා. ඉතින් ඒකත් මතක් කරන ගමන් නැවත මතක් කරන අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වගේ වටින වීඩියෝ එකක් කරන්න නැවතෙන්නම් සිරු දිනාට පෙරුවන් සරණයි. ॐ कामेश्वरी कामसिद्धेश्वरी स्वाहा ॐ फट् स्वाहा ॐ क्री गुरु स्वाहा ॐ कामेश्वरी कामसिद्धेश्वरी स्वाहा ॐ फट् स्वाहा
හත් ස්වාහා ඌම් ක්‍රීන් කුරු ස්වාහා ඌම් කාමේශ්වරී කාම සිද්ධේශ්වරී ස්වාහා ඌපත් ස්වාහා ඌම් ක්‍රීන් කුරු ස්වාහා ඌම් කාමේශ්වරී කාම සිද්ධේශ්වරී ස්වාහා ඌම් පත් ස්වාහා ඌම් ක්‍රීන් කුරු ස්වාහා ඌම් කාම සිද්ධේශ්වරී ස්වාහා ඌම් පත් ස්වාහා ඌම් ක්‍රීන් කුරු දහසකුත් නොයෙක් ප්‍රශ්න ගැටලු කරදර බාධක මැද ජීවිතයේ අමිහිරි කටුකු බව අත්විඳින දරුවනි, ඔබගේ ගැටලුවලට තවමත් හරියාකාරව විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී සිටියද? දහස් ගණන් ගුරුවරුන් ගුරු මෑණිවරුන් වශයෙන් පෙනී සිටින හොරව්‍යාජ තක්කඩීන්ට ඔබ අහුවුණ කෙනෙක්ද? එහෙනම් මෙන්න ඔබට අණගිය අවස්ථාවක්. දෙස් විදෙස් දහස් ගණන් අසරණු දරු දැරියන්ට අතිප්‍රබල ගුරුකම් බලමගින් සත්‍ය ඇස් පනාපිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ ගුප්ත විද්‍යා මන්ත්‍රාචාරිණී දේවකී ගුරුමෑණියෝ විරහ වේදනාව දන්නේ විරහව අත්විඳින කෙනෙක් පමණයි. ඒ වගේ අසරණ වෙච්ච විරහ වේදනාවෙන් දුක් විඳින හිතකට වශී බන්ධනයකින් පිහිට වෙන්න මට පුළුවන්. විශේෂයෙන්ම මගේ දේවස්ථානයේ වැඩි හරියක්ම සිද්ධ වෙන්නේ වශී වන්දන කටයුතු. වශී බන්ධනයක් කරන්නේ දරුවනේ, වශී බන්ධනයක් කරන්නේ නාගපිල්ලිය මාර්ගයේ. පිටරට හෝ වේවා ලංකාවේ හෝ වේවා ඕනම කෙනෙක් අසරණ වුණ කෙනෙක් කතා කරන්න පිටක් අරන් දෙන්න පුළුවන්. වශී බන්ධන කරනවා අණවින කොඩිවින හදි හූනියමක් ඇත්තන් ඒ දේවල් ඉවත් කරනවා, ගෙවල් දොරවල් ආරක්ෂා කරලා දෙනවා, නඩු අපජය අරන් දෙනවා, විභාගජය අරන් දෙනවා. දේවාලයකින් සිද්ධ වෙන්න ඕනේ සියලුම ගුරුකම් කටයුතු මේ දේවාලයේ සිද්ධ වෙනවා. ගුරුකම් කරන මුවාවෙන් අද ලංකාවේ බොහෝ දෙනෙක් ඉන්නේ හොරු. හොරුන්ට නම් අහුවෙන්න එපා දරුවනේ. අංජනන් දේවි පාතාල අදුණේ බලලා තමයි මම වැඩක් බාරගන්නේ. මට මේ වැඩේ කරන්න පුළුවන්ද බැයිද කියලා ඔයාලගේ සියලුම විස්තර මම බලලා තමයි මම මේ වැඩේ බාරගන්නේ.